පවතින අධික වර්ෂාපතනය හමුවේ මෙවුන රෝගයේද ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. ලෙප්ටොස්පයිරෝසිස් ලෙස හඳුන්වන මෙවුන රෝගයේ රෝග ලක්ෂණ වන්නේ තද උණ, තද හිසේ කැක්කුම, මස්පිඩු වේදනාව, කොන්දේ කැක්කුම, වමනය, ඇස් රතු වීම ආදියයි. උනත් එක්ක තද ඉසරදය, මස්පිඩු වේදනාව, වමනය, බඩේලියාම, ඒ වගේම මුත්‍රායාමයේ අඩුවීම සහ මුත්‍රාවල පාට වෙනස් වීම වගේ රෝග ලක්ෂණ එන්න පටන් ගත්තොත් අපි වැඩිදුරට ඒක බල බල ඉන්නේ නැතුව ළඟම තියෙන වෛද්‍ය ආයතනයකට යොමු වෙන එක ඉතා වැදගත්. මේ ලෙඩේ කොටස් දෙකක් තියෙනවා. මූලික අවස්ථාවේදී අපි බෙහෙත් වලින් හොඳ කරේ නැත්නම් ඒක අපේ ඇඟේම ප්‍රතිශක්තිය මගින් වෙන අතුරු ප්‍රතිඵල එනවා. එහෙම ගියොත් එහෙම ඒකෙදි සාමාන්‍යයෙන් අපේ වක්වඩු වලට සහ අක්මාවට සහ පෙනහළ වලට ඉතා දරුණු ලෙස බලපාන පුළුවන්. මිගුණ රෝගී තත්ත්වයේ හේතුවෙන් වසරකට මරණ 125ක් පමණ සිදුවනවා. වසරකට වාර්තා වෙන සමස්ත මිගුණ රෝගීන්ගේ සංඛ්‍යාව 8000ක්. වැසි සමයේ සහ විශේෂයෙන්ම අපේ ගොයම් වගාව ආශ්‍රිත යල සහ මහ කන්නවල තමා මේ රෝගීන්ගේ වැඩිවීමක් දක්වන්නේ. ඒ එක්කම රෝගීන්ගේ වැඩිවීම පෙන්වන්නේ මාර්තු සිට මැයි වෙනකන් පොඩි වැඩිවීමක් තියෙනවා. ඒකම තවත් වැඩිවීමක් තියෙනවා සැප්තැම්බර්, ඔක්තෝබර්, දෙසැම්බර් වෙද්දී මේ රෝගීන් වැඩි වෙනවා. මොකද මේ වර්ෂාව සහ ගොයම් ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් අවුරුද්දකට සාමාන්‍යයෙන් රෝගීන් 8000ක් ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ වසර වෙනකොට දැනට 7400ක් පමණ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අවුරුද්දකට මරණ 125ක් පමණ සාමාන්‍යයෙන් වාර්තා වෙනවා. රත්නපුර, ගාල්ල, කලුතර, මාතර වගේ දිස්ත්‍රික්ක තමයි වැඩි වශයෙන්ම මේ රෝගයෙන් පීඩා විඳින්නේ. අපි දැන් දකිනවා ගම්පහ, ඒ කුරුණෑගල, ඒ වගේ දිස්ත්‍රික්කවලත් රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රවණතාවයක්. මේ රෝගයට බහුතරයක් ගොදුරු වෙන්නේ තරුණ වයසේ ඉන්න පිරිමි කණ්ඩායම. ඒ කියන්නේ අවුරුදු 20ත් 60ත් අතර කණ්ඩායමක් මේ රෝගයේ හින්දා පීඩා විඳිමින් රෝහල් ගත වෙන අවස්ථා තියෙනවා. සහ ඒ අය රටේ කෘෂිකර්මාන්තයට ඍජුවම දායකත්වය දෙන බහුතරයක් ඉන්නවා. මේ අතර ඩෙංගු රෝගයේද ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න ප්‍රකාශ කළේ. ගම්පහ ගත්තොත් අත්තනගල්ල, දොම්පේ, මීගමුව රෝගීන්ගේ වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා. පූජනීය ස්ථාන ආශ්‍රිතව විශාල වශයෙන් මදුරුවන් බොයම නිරීක්ෂණය වන බව. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුලත් මහරගම කියන ප්‍රදේශයත් ගොතුටුව කියන ප්‍රදේශයත් මේ වන විට ඩෙංගු අවදානම අපිට දකින්නට තියෙනවා. කලුතර ගත්තොත් පානදුර සහ බේරුවල යන ප්‍රදේශවල තමයි රෝගීන් විශාල වශයෙන් අපිට වාර්තා වෙන්නේ. යාපනය ගත්තාම අපිට හඳුනා ගන්න හැකි වෙලා තියෙනවා විශේෂයෙන්ම ආයතන තුල විශාල වශයෙන් මදුරුවන් බොවන ස්ථාන පවතින බව. දැනට ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පල විශාල වශයෙන් මදුරුවන් බොවන ස්ථානයක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. වර්ෂාපතනයත් එක්ක ඉදිරියේදී මදුරු ගහනේ වැඩිවීමේ අවදානමක් තියෙන පරිසර සාධක තියෙනවා නම් රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.